පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව ඔබට ගොඩක් වැදගත් වෙන පණිවිඩයක් ලබා දීම සඳහායි මේ වීඩියෝ එක සකස් කරන්නේ. ඒ තමයි වර්තමානයේදී අනිත් විභාග වගේම බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ දහම් පාසල් අවසාන විභාගය සඳහා විශාල දරුවන් පිරිසක් විශාල පිරිසක් උනන්දුවක් දක්වන බවක් පේන්නට තියෙනවා. ඒ වගේම උනන්දුවට සාපේක්ෂව මේ විභාග දෙකේම වැදගත්කමක් තියෙනවා. ඒ තමයි බොහෝ සම්මුඛ පරීක්ෂණවලදී ඔබෙන් විමසන ප්‍රශ්නයක් තමයි ධර්මාචාර්ය විභාගයේ සමත්ද දහම් පාසල් අවසාන විභාගයේ සමත්ද කියන ප්‍රශ්නේ. වර්තමානයේ වෙනකොට චරිත සහතිකයකින් පමණක් ඔබේ සුදුසුකම් ඔබේ චරිතය පිළිබඳව මැනබැලීමට කිසිදු ආයතනයක සූදානමක් නැති බවක් තමයි පේන්නට තියෙන්නේ. එහෙනම් සම්මුඛ පරීක්ෂණයේදී විශාල ලකුණු සංඛ්‍යාවක් ඔබට හිමි වෙනවා. දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර විභාගයේ සමත් වෙලා තියෙනවා නම් ඔබ මොනාංශයෙන් රැකියාවකට ගියා. අපි උදාහරණයකට ගත්තොත් එහෙම බැංකු කළමනාකරුවෙකු හෝ බැංකු සේවයේ යෙදීම සඳහා ඔබ සම්මුඛ පරීක්ෂණයකට ගියත් සමහර වෙලාවට ඔබ දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර විභාගයේ සමත්ද කියන එක පිළිබඳව විමසා බැලීමක් කරලා ඒ වෙනුවෙනුත් විශේෂ ලකුණු සංඛ්‍යාවක් ප්‍රදානය කරනු ලබනවා. ඒ වගේම ඔබ උසස් පෙළ සමත් වෙලා සරසවියට ඇතුළත් වෙන්නට කැම්පස් එකට යන්නට අවස්ථාව නැතිව විද්‍යාපීඨ අධ්‍යාපනයට යොමු වෙලා ගුරුපත් වීමක් වගේ ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම විද්‍යාපීඨ තෝරා ගැනීමේදී විද්‍යාපීඨ අධ්‍යාපනය සඳහා තෝරා ගැනීමේදී ඔබේ ලකුණු පරීක්ෂාවට ලක් කරලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම ධර්මාචාර්ය විභාගයේ දහම් පාසල් අවසාන විභාගයේ සමත් වෙලා තියෙනවද කියන එක පිළිබඳව අවධානය යොමු වෙනවා. ඒ සඳහා විශේෂ වෙනමම ලකුණු ප්‍රමාණයක් ඔබට ප්‍රදානය කරනු ලබනවා. ඉතින් ඔය විදිහට ධර්මාචාර්ය විභාගයේ දහම් පාසල් අවසාන විභාගයේ සමත් වෙලා තියෙන එක අපි හැමදෙනාටම ගොඩක් වැදගත් වෙනවා. වගේම ඊට අමතරව වර්තමානයේදී බුදුදහම පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙන ගොඩක් දේවල් විශාල පරාසයක් තුළ සාකච්ඡා වෙන කරුණු දහම් පාසල් අවසාන විභාගයේ සහ ධර්මාචාර විභාගය සඳහා නියමිත වෙලා තියෙන පොත්වල අන්තර්ගත වෙලා තියෙනවා. පැහැදිලිව ඉතාමත් ගැඹුරින් ඒ කරුණු කාරණාවන් යම් කිසි ක්‍රමවේදයකට අනුව සකස් කරලා තියෙනවා. ශාස්ත්‍රීය ක්‍රමවේදයකට සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අවබෝධය ඇති කරගන්නටත් අපිට වැදගත් වෙනවා. ඒ වගේම දහම් පාසල් ගුරු විභාග මේ ආදී සඳහාත් අපිට ගොඩක් වැදගත් වෙනවා. දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර විභාගයේ වගේ බෞද්ධ විභාග. එහෙනම් ඔබ උනන්දුවක් දක්වන්න ඔබ තාමත් මේ විභාග ලියලා නැත්නම් ඒ විභාග ලියන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අපි ගොඩක් ඔබට උදව් උපකාර ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විහාරස්ථාන දහම් පාසල් ආශ්‍රය කරගෙන ඒ සඳහා ඔබට යොමු වෙන්නටත් පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් ඔබේ ජීවිතයට ඒ වගේ සහතිකයක් මේ පිළිබඳව හොඳින් හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. මේ අපි කියන ප්‍රකාශය සත්‍යයක්ද එහෙම නැත්නම් අසත්‍ය වූ ප්‍රකාශයක්ද කියලා ඊට පස්සේ ඔබ තීරණය කරන්න. ඉතින් ඔබට ඒ සඳහා අත්වලක් සපයන්නට පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව මගින් පාඩම් සකස් කරමින් විශාල වශයෙන් සහයෝගය ලබා දෙමින් සිටිනවා. මේ අපේ නාලිකාව හා සම්බන්ධ වෙලා ඔබට පුළුවන්කම තියෙනවා පාඩම් වලට අවශ්‍ය තොරතුරු ලබා ගන්නට. එහෙමනම් ඒ පණිවිඩයත් ලබා දෙන ගමන් ඔබට අපි සිහිපත් කර සිටිනවා අපේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ඔබලා ඔබට පුළුවන් අපි ඇතුළත් කරන එකතු කරන සියලු පාඩම් ඔබේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් ඔබට අවධානය යොමු කරලා මේ පිළිබඳව කල්පනා කරලා තීරණයක් ගන්නට කියලා ප්‍රකාශ කරමින් තීරණයක් ගන්නට කියලා කියමින් මේ සමුගන්නවා. ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. බලා සිටි සහ අසා සිටි ඔබට ස්තුතියි. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. පහත සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ඔබන්න. බෙල් අයිකන් එකත් ඔබන්න. ඔබට පුළුවන් ඔබ ළඟටම අපගේ පාඩම් අපගේ වීඩියෝ ගෙන්නා ගන්න.